තවත් අලුත්ම යෝවුන් නවකතාවක් අද දවසේ මගේ අතේ තියෙනවා. ඉතින් අපි අද මේ යෝවුන් නවකතාව පිළිබඳව කතා කරන්නට හිතුවා. එක ළඟට දෙක නෙවෙයි. මේ තමයි මේ නවකතාව, යෝවුන් නවකතාව. මේ යෝවුන් නවකතාව ලියන්නේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීෙක්, ඒ වගේම ප්‍රවීණ ලේඛකයෙක් වන ප්‍රියන් ආර් විජේ බණ්ඩාර. ඉතින් අපි ප්‍රියන්ට අද දවසේ ආරාධනා කළා මේ යෝවුන් නවකතාව පිළිබඳ, එක ළඟට දෙක නෙවෙයි මේ යෝවුන් නවකතාව පිළිබඳව කතා කරන්න. ආයුබෝවන් ඔබට ප්‍රියන්. මේ ඔබේ හත්වෙනි පොත. කලින් අපි කෘතීන් ගැනත් පොඩ්ඩක් මතක් කරමු. මුලින්ම මම කවි පොත් දෙකක් තමයි කරේ. තිසර පොතක ඔය ගිලති, ඊට පස්සේ කම්පැනියට වෙන්න ඇති, ඊට පස්සේ කෙටි කතා පොත් දෙකක් මගේ ආවා. මැක්කන්හා නිදි වදින්නට, මත් දහන ඇවිත්, ඊට පස්සේ 2010 වසරේ තමයි මගේ පළවෙනි යෝවුන් නවකතාව ප්‍රකාශයට පත් කරේ. නෑ ඒ අම්මා නෙවෙයි කියලා විශේෂත්වයකුත් තියෙනවා ඒ යෝවුන් නවකතාවේ. ඒකට වසරේ හොඳම යෝවුන් සාහිත්‍ය කෘතියට හිමි සම්මානය ගොඩගේ ජාතික සාහිත්‍ය සම්මානවල හොඳ සම්මානය හම්බුණා. ඊට පස්සේ 2012 අවුරුද්දේ මම සිනමා විචාර එකතු කරලා පොතක් කරා, මහේසාක්‍ය සිනමාව මහපාරට කැඳවීමක් කියලා. ඊට පස්සේ අවුරුදු 5කට පස්සේ තමයි මේ පොත එළියට එන්නේ. හොඳයි. අද අපි කතා කරන්නේ එක ළඟට දෙක නෙවෙයි. මේ වගේ නමක් යොදන්නට විශේෂ හේතුවක් තියෙනවද? මම සාමාන්‍යයෙන් සාහිත්‍යයේදී, ඒ කියන්නේ ටිකක් එකක් දැන් අපි කොහොමත් පොතකට ආකර්ෂණයක් තියෙන නමක් කල්පනා කරනවා. ඉතින් මම ගොඩක් වෙලාවට පොතෙන්ම තමයි ගන්නේ. මොකද ගොඩක් වෙලාවට අපේ ජීවිතේ දැන් 1, 2, 3 කියලා අපි පිළිවෙලක් තිබුණාට, ගොඩක් වෙලාවට අපේ ජීවිතයේ දේවල් සිද්ධ වෙන්නේ ඒ පිළිවෙලට නෙවෙයි. ඉතින් මේ කතාවත් ඇත්තටම ටිකක් අර එවැනි කතාවක්. අංකණයන් වල නියමිතව හිම තිබුණාට ජීවිතයේ අංකණයන් වෙනස් වෙනවා. ඔව්. ඉතින් ඒ නිසා ඒ අර්ථය දනවන්න තමයි මේ පොතට නම යෙදුවේ ওই විදිහට. සහ ඒකේ විශාල ගැඹුරකුත් තියෙනවා. ඔව්. පොත ජීවිතේ අපිට කවදාකවත් අංකගත කරන්නට බෑ. කොහොමද අපි හිතාගෙන ඉන්නවා එකට පස්සේ දෙක තියෙනවා කියලා, ඒක ඇත්ත කියලා අපි දන්නවා. නමුත් ඒ අංකණය નિවරදි වෙන්න පුළුවන්. හැබැයි ජීවිතයේ ඒ ආකාරයට නැහැ. දැන් මෙතනදී අපි මේ කෘතිය ගැන කතා කරමු. මෙහි මහාචාර්ය ජිනදාස දනන්සූරිය මහතා සටහනක් යොදලා තියෙනවා. පසු සටහන. එක ළඟට දෙක නෙවෙයි නැමැති යෝවුන් නවකතාව කරුණු කිහිපයක් මත මේ ගණයේ අවශේෂ බොහොමයක් කෘතීන් අතරේ කැපී පේනවා කියලා. මේ සඳහා උතුරු දෙන හේතු කාරණා කිහිපයක් එතුමා උපුටා දක්වා තිබෙනවා. පළමු කොට මේ නව යෝවුන් තරුණ තරුණියන්ගේ ව්‍යාජ වීරත්වය හුවා දක්වන කෘතියක් හෝ රොමෑන්ටික් ගණයේ හුදු ආහ්ලාද ජනක කෘතියක් හෝ නොවේ. මං ඒකේ පළවෙනි කාරණාව පළමු, ඊට පස්සේ අපි අර හේතුත් එක කතා කරමු. දැන් හුඟක් වෙලාවට අපි යෝවුන් නව කතාවක දකින්න ලැබෙනවා වීරත්වය, අභිමානය, ශක්තිය. එතකොට හුඟක් වෙලාවට එහි ඉන්න ඒ චරිත අපේ හිත්වල ඇඳෙන මේ අර අර අපි ඉන්නේ සමහර කාඩ්බෝඩ් වීරයෝදි කියලා හිතන අවස්ථාවන් බවට පත් වෙන තත්ත්වයන් තියෙනවා. හැබැයි මේ ජිනදාස දනන්සූරිය මහාචාර්යතුමා කියනවා මේ කෘතිය එක ළඟට දෙක නෙවෙයි මේ යෝවුන් නව කතාව අර පළවෙනි කාරණාව. ඇත්තටම මේ මට්ටමට එහයින් ගිය, ඒ කියන්නේ අපි හැම වෙලාවෙම වීරත්වයේ තියෙන ඒ ව්‍යාජ වීරත්වය හුවා දක්වන, එමු නැත්තම් රොමෑන්ටික් ගන්න, ඒ කියන්නේ අපි ප්‍රේමය, ආදරය මේ සියල්ලක් එක්ක එතනින් එහාට යන්නට ඔබ මේ ගෙත්තම කරලා තියෙනවා. ඔව්. මෙහෙමයි අකි, ඇත්තටම දැන් ඔය කියන කාරණේ මම පිළිගන්නවා. මොකද මේ ලංකාවේ යෝවුන් සාහිත්‍ය කියලා අපි අඳුනගන්නේ එක්කෝ අර කියන මේ පුහු වීරත්වයක්, යම්කිසි රහස් පරීක්ෂකයෝ කරන, එමත් නැත්නම් වයසට ඔරුතු නෙදන වගකීම් සම්භාරයක් පවරන එහෙම සාහිත්‍යයක්. ඒ ඇරුණාම අනික් අන්ති තමයි මේ උපදේශාත්මක ඒවා. ඒ කියන්නේ දැන් ජාතක කතා පොතේ වගේ නරක ළමයි වෙලා ඒකෙන් පාඩම් ඉගෙනගෙන හොඳ ළමයි වෙනවා. ඉතින් මේ අන්ත දෙකේ තමයි ලංකාවේ යෝවුන් සාහිත්‍ය කියන ගොඩක් දෝල්‍ය වුණේ. හැබැයි දැන් ඒ පළවෙනි ගණයේ පොත්වලට ඇත්තටම ඔය තාමත් ඔය බොහොම විසක් දැන් දශක ගානක් තිස්සේ ගොඩක් යෝවුන් සාහිත්‍යයක් ලියුණාට ඒ කිසිදු කෘතියකට තාම මාර්ටින් වික්‍රමසිංහගේ මඩොල් දුව අභිවායන්න හැකි වෙලා නැහැ.
අනිත් පැත්තෙන් ඔය ජාතක ඔය හොඳ ළමයි නරක ළමයි වීම ඔය වගේ අත්දැකීම් කියන කාරණා ඒවත් ජාතක කතා පොතෙන් එහාට යන්න පුළුවන් වෙලා නැහැ. ඉතින් ඒ නිසා මම ඇත්තටම උත්සාහ කරේ දැන් ඔය අන්ත දෙකටම අතර ඇත්තටම යම් යම් උත්සාහයන් තියෙනවා කට්ටිය. ඒ කියන්නේ අපි කලාතුරකින් ළමයි දැන් වැඩිහිටියන්ගේ ලෝකේ ප්‍රශ්න කරන ළමයිගේ ලෝකේ ප්‍රශ්න ළමයිට ලෝකේ දැනෙන හැටි ලෝකේ තේරුම් ගන්න ළමයි උත්සාහ කරන හැටි මේකත් එක ගැටෙන විදිහ ගැන යම් උත්සාහයන් තියෙනවා. දැන් උදාහරණයක් විදිහට සයිමන් නම ගත්ත ගමක මහත්මයාගේ තියෙනවා මේ හිමාලය තරණය කළ අර්ජුන කුමාරයා කතාව කියලා එකක්. ඊට පස්සේ කේකේ සමන් කුමාරගේ තියෙනවා පුංචි ඊවා සහ බිල්ලා මේ වගේ. එතකොට දැන් ගිය වසරේ ආවා මේ පොතක් අජිත් සංජීවගේ ඇදාකුරු. දැන් ඒ පොත් සාමාන්‍යයෙන් ඔය තියෙන ප්‍රධාන ධාරාවට ටිකක් වෙනස්. හැබැයි ඒ පොත් ගැන කට්ටිය වැඩි කතා කරන්නේ නැහැ. ගොඩක් ලොකු සංවාදයක් හැදිලා නැහැ. ඉතින් මමත් ඇත්තටම 2010 දී මම ට්‍රයි කරෙත් මේ අන්ත දෙකට වෙනස් මේ වයසේ ළමයි ලෝකේ අවබෝධ කරගන්න උත්සාහ කරන විදිහ. එතකොට ඒගොල්ලොත් වැඩිහිටියන්ගේ ප්‍රශ්නවල ඒගොල්ලෝ කොහොමද කොටස්කාරයෝ වෙන්නේ? එයාලට කොහොමද ඒක දැනෙන්නේ? ඉතින් මේ දේවල් එක්ක මම ටිකක් හිතමින් තමයි ලියන්න කියන්න ගත්තේ. ඉතින් මම පළවෙනි එක මම හිතනවා සාර්ථකයි කියලා. ඒ පොත සාමාන්‍ය ලැබිච්ච නිසාම නෙවෙයි. නමුත් ඒ ගැන යම් යම් ਵਿਚාර ලියුණා, කට්ටිය කතා කරා. ගොඩක් අය තමන්ගේ අදහස් උදස් ලියලා එව්වා. ඉතින් මට ඒකෙන් තේරුණා මේක යම් පිරිසකට ආමන්ත්‍රණය වෙලා තියෙනවා කියලා. ඉතින් ඊට පස්සේ තමයි සහාය ප්‍රතිචාර ලැබෙන කත් එක හේතුව. ඔව් ඔව්. ඊට පස්සේ තමයි දැන් අවුරුදු ගානකට පස්සේ මේක මම ලිව්වේ. මේකත් ඇත්තටම ටිකක් ඒ විදිහේ එකක් අර කියන සම්ප්‍රදායිකකින් එහාට ගියපු එකක්. ඉතින් ඇත්තටම සාර්ථකත්වය මම නෙමෙයි මඩින්න ඕනේ එක කියවෙන පාටකින්. දැන් මේ චරිත පෙළ ගැස්ම ගැන අපි පොඩ්ඩක් කතා කරමු. මේකේ ප්‍රධාන වශයෙන් චරිත දෙකක්. ඒ කියන්නේ නව යොවුන් දැරියන් දෙන්නෙක් තමයි පාදක කරගෙන තියෙන්නේ. හැබැයි ඒ දෙන්නා පාදක කරගෙන මේ ඒ දෙන්නට මුහුණ දෙන්න වෙන ඒ දෙන්නගේ මිත්‍රශීලීත්වය, ආදරය, හැඟීම් දැනීම් ඒගොල්ලන්ට දැනෙන විදිහ මේකත් එක තමයි මේ කතාව යන්නේ. මතු පිටින් හැටියට අපිට දකින්න තියෙන්නේ ඇත්තනම් පාසලේ නිවාසාන්තර ක්‍රීඩා උත්සවයක් මේත සහභාගී වීම එක ජයග්‍රහණය කරන එක. හැබැයි ඒ ජයග්‍රහණය එයාගේ අභිමතාර්ථයවත් නෙවෙයි. ඒ නිසා මේ හුදෙක් අර එයාගේ හැකියාව පෙන්නනවා කියන එක නෙමෙයි. ඒ ගමන තුල එයාට අත්දකින්න වෙන දේවල් ටික, එයා වැඩිහිටියන්ගේ ලෝකේ ප්‍රශ්න කරන විදිහ. එතකොට මෙන්න ඒ දෙන්න වටා තමයි මම සෙසු චරිත ඇත්තටම අවශේෂ දේවල් යොදාගෙන තියෙන්නේ මේ දෙන්නගේ කතාව කියන්න. හොඳයි. දැන් මේ වගේ පෙළ ගැස්මකදී මම කැමති ඔබෙන් දැනගන්න. දැන් වර්තමානයේ තමයි ටිකක් ටිකක් මේ යොවුන් නවකතා වලට යම් අවස්ථාවක් තිබෙන්නේ. නැත්තම් අර අතීතයේ කිව්වා වගේ ටික ටිකක් වෙනස් වෙච්ච පොතපත බිහි වුණා. සාමාන්‍යයෙන් මම දැකලා තියෙන දැන් මම කියව පොත් අතර දැන් ওই අනුල සිල්ල මහත්මිය යොවුන් නවකතා කිහිපයක් ලියලා තියෙනවා. ඒ වගේ මේකට ටිකක් ඉඩ ප්‍රස්තාව මදි ගතියක් තමයි මට තේරුනේ. නවකතා ලියවෙනවා බොහොම සීරුවට සහ කාලෙන් කාලට නොයෙක් තේමාවන් එක්ක. හැබැයි මේ යොවුන් නවකතාවට යම් මට හිතෙනවා හිඩසක් තිබුණු කාලයක් කියලා. ඔව් අක්ක කියන එක හරි. ඒ කියන්නේ දැන් ගොඩක් වෙලාවට අපි ඔය අර දැන් අනුරද සිල්වා වගේ අය වුණත් ගොඩක් වෙලාවට ට්‍රාන්ස්ලේෂන් පැත්තටනේ වැඩි නැඹුරුවක් දැක්වේ. එතකොට කුලසේන ෆොන්සේකා වගේ කෙනෙකුට ආවට පස්සේ එතනින් එහාට ටිකක් මේක වර්ධනය වුණේ නැහැ ඇත්තටම. ඉදිරියට තල්ලු නොවන ගතියක් තිබුණා. එකක් තමයි මම හිතන්නේ අනිත් පැත්තෙන් ලාංකීය සමාජය ඇතුලේ යම් ජීර සාහිත්‍ය ඇතුලේ කතිකාව නව කතාව කේන්ද්‍ර කරගත්ත සම්මාන උළෙලවල් මෙහෙම ඒකත් එක ලොකු උත්කර්ෂයක් තිබුණා. මම හිතන්නේ මේ ඉතාමත් හොඳයි මේ මෑත ඒ කියන්නේ මේ වසරේ ඉඳලා පොත් ප්‍රකාශන සංගමය මේ රජත පුස්තක කියලා යවුන් සාහිත්‍යයට සම්මානයක් දෙන්න ඒ කියන්නේ කතා කරන්න යම් මේ ආරම්භයක් අරන් තියෙනවා. ඉතින් ඒක ඉතාලි හොඳයි. කවියට අවස්ථාවක් දීලා තියෙනවා. කවියට අවස්ථාවක් දීලා තියෙනවා. මොකද දැන් ඒ අවුරුදු කීපේ වෙනකම්ම එහෙම තිබුණේ නැහැ. ඒ කියන්නේ දැන් ගොඩගේ සාහිත්‍ය උළෙලේ විතරයි යම් විදිහකට රාජ්‍ය සාහිත්‍ය උළෙලේ තිබුණා. ඉතින් ඒකත් අර ගොඩක් කාලවලට මේ පොත් ඒ කියන්නේ ලොකු අවධානයට ලක් වුණේ නැහැ ඇත්තටම. ඒ කියන්නේ වැඩි කතිකාවක් සම්මාන උළෙල පැවැත්වෙනවා. ඊට පස්සේ ඒක ඉවර අවසන් වෙනවා. ඒ කියන්නේ කිසි අර ලංකා පුරා මේක ප්‍රචාරය වෙලා යන ගතියක් තිබුණේ නැහැ. නමුත් දැන් ටිකක් කීවා වගේ මේ ට්‍රාන්ස්ලේෂන් උත් වෙනවා. ඒ වගේම ටිකක් හොඳ පොත් ලියවෙන ගතියකුත් පෙන්වුම් කරනවා. ඒතර මේක හොඳයි.
හොඳ ප්‍රවණතාවයක්. හොඳයි අපි කතා කරමු එක ළඟට දෙක නෙවෙයි මේ කෘතිය පිළිබඳව තවත් තොරතුරු සමගින් විශේෂයෙන්ම සාහිත්‍ය පිළිබඳ අපි කතා කරනකොට ප්‍රියාන් වගේ කෙනෙක්ගෙන් අපිට බොහෝ විට විචාර ලිපිය ඔබතුමින් ලියවෙනවා. ඒ නිසා අපිට ඒකිනුත් වැඩක් ගන්න පුළුවන්. සම්මානවලල් පැවැත්වෙනවා. ඒ පිළිබඳවත් අපිට අහන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි ළඟ එනවා සැප්තැම්බරය. මහා පොත් මංගල්‍ය. මේ ගැනත් අපිට ඔහුගෙන් තොරතුරු දැනගන්න පුළුවන්. ඔහුගේ අදහස දැනගන්න පුළුවන්. කෙටි විරාමයක් අරගෙන යලිත් හමුවෙමු. හොඳයි විරාමෙන් පසු අපි අලිත් කතා කරන පොත් එක්කයි සම්බන්ධ වන්නේ එක ළඟට දෙක නොවේ ප්‍රියන්නාර විජේ බණ්ඩාර විසින් රචනා කරන ලද මේ යෝන් නවකතා පිළිබඳව අපි කතා කරමින් සිටියේ. දැන් මම කැමති ඔබෙන් දැනගන්න දැන් මේ ඔබ ලියන හැම දෙයකම ඒ නිර්මාණයට විශේෂත්වයක් තියෙනවා. ඊට පස්සේ තව දෙයක් කරනකොට ඒකම නෙමෙයි ඒ කරන්නේ අර ඒකාකාරීත්වයෙන් මිදිලා වෙනස් වෙනස් මං ඔස්සේ යන්නේ. එතකොට මේ එක ළඟට දෙක නොවේ කියන දෙක නෙවෙයි කියන මේ යෝන් නව කතාවේදී මම කැමතියි දැනගන්න ඔබ තෝරාගත්ත ඒ අංශයත් එක්ක දැන් අපි දන්නවා නව කතාව මේ ආකාරයට යන්නේ කෙටි කතාව මේ ආකාරයට යෝන් නව කතාව මේක ෆ්‍රේම් එකක තියෙන්නේ රාමුවක තියෙන්නේ. හැබැයි ඔබ එයින් පිට පැනලා ගිහිල්ලා විවිධ ශානරයන් ඔස්සේ ඔබ යම් යම් දේවල් ගවේෂණය කරන්න ඔබ උත්සාහ කරන ගතියක්. මෙතනදී ඔබ තෝරාගත් අවස්ථාව මොකක්ද? ඇත්තටම සාමාන්‍යයෙන් මිනිමලිසම් කියලා සාහිත්‍යයම් සාහිත්‍ය විතරක් නෙමෙයි ඒක චිත්‍රපටිවලත් තියෙනවා. ඒ කියන්නේ මිනිමලිසම් කියලා කියන්නේ ඒක අපි සිංහලෙන් කිව්වොත් අල්පෝක්තිකවාදී කියන එහෙම නැත්නම් දැන් ඔය එරික් ලියාපාරච්චි වගේ කෙනෙක් ඒකට පාවිච්චි කරන්නේ මේ ලුහුවාදී කියලා. ඒකේ තේරුම තමයි දැන් මේක හරියටම මේ අයිස්බර්ග්යක් වගේ මොහොතේ පාවෙන. ඒ කියන්නේ දැන් අපි සාමාන්‍යයෙන් අපි සාමාන්‍ය දැනුම ඇතුළේ අපි දන්න දෙයක් තමයි දැන් අයිස් කන්දක් පාවෙනකොට 10න් එකක් විතර වගේ තමයි පේන්න තියෙන්නේ. උඩ මතුපිටට පේන්න තියෙන්නේ. ඒක 10න් 10න් 9ක් විශාල ප්‍රමාණයක් තියෙන යට. ඉතින් ඒ නිසා දැන් මේක යට කොටස පේන්නේ නැහැ අපිට. එතකොට මෙන්න මේ නිසා ඒ කියන්නේ දැන් ඕනම කෙනෙකුට මේ මතුපිටින් බලපුවම මේක සරල කතන්දරයක්. හැබැයි කෙනෙකුට අවශ්‍ය නම් මේ මතු පිටින් දෙන ඉඟියොස්සේ මේක ගැඹුරට කිඳා බහින්න පුළුවන්. එතකොට දැන් උදාහරණයක් වශයෙන් මේක එන්නේ ගොඩක් දෙනෙක් අවිවාදයෙන් පිළිගන්න එකක් තමයි මේ ලංකාවෙත් ටිකක් දන්න මේ ප්‍රසිද්ධ ලේඛකයෙක් මේ විශ්ව සාහිත්‍යයේ අර්නස්ට් හෙමින්වේ. හෙමින්වේගේ මේ ඒ ශෛලිය තමයි ඒ කියන්නේ දෙයක් එයා ඩිරෙක්ට් කියන්නේ. ඒකට හේතු වුණේ ඇත්තම හෙමින්වේ කියන්නේ ලෝක යුද්ධ කාලයේ මේ යුද පෙරමුණට ගියපු කෙනෙක්. එතකොට එයා දන්නවා දැන් යුද්ධයේ වෙන හැමදේම කියන්න බෑ. සමාජයට ආරක්ෂක හේතු මත, සමාජයට සදාචාරාත්මක ප්‍රශ්න, විවිධ හේතු නිසා ඒ සිදුවෙන සියලු දේවල් කියන්න බෑ. එතකොට ඒගොල්ලෝ ඉතාමත් කෙටියෙන් යම් යම් ඉඟි දෙන බොහොම සැකිලි තමයි පාවිච්චි කරන්නේ. ඇත්තටම කතාවක් නෙවෙයි, කතාවක සැකිල්ලක්. හරි. ඉතින් මෙන්න මේක පසු කාලීන හෙමින්වේ එයාගේ සාහිත්‍ය වලටත් එයා යොදා ගත්තා. එයාට අර යුද්ධදී ලැබපු ඒ අත්දැකීම් එක්ක ඒ කතන්දර ඒ සංඥා හුවමාරු කරගත්ත විදිය, යුද බිමේ අත්දැකීම් හුවමාරු කරගත්ත විදිය මේක මෙයා පසු කාලීන එයාගේ සාහිත්‍ය ශානරයක් හැටියට පාවිච්චි කරා. මේක තමයි ඇත්තටම මේ සාහිත්‍යයේ මිනිමලිසම් කියලා කිව්වෙත් මේ මෙන්න මේ වගේ. يعني කෙනෙකුට ඉතාමත් සැකෙවින් යමක් කියන්න පුළුවන් යට තව කතාවක් තියෙනවා. දැන් උදාහරණයක් විදිහට මේ බෙවලි නායිදුගේ පොතක් තියෙනවා ජර්නි ටු ජොහන්නස්බර්ග් කියලා. එතකොට නායි ඒ කතාව තියෙන්නේ මේ දකුණු අප්‍රිකාවේ ඈත ගමක මේ පොඩි උන් දෙන්නෙක් තමන්ගේ අම්මා හොයාගෙන ජොහන්නස්බර්ග් නගරයට යන කතාව. අතිශය සරල කතාවක්. මේ දෙන්න ඉතින් ගෙදරින් හොරෙන් ගිහින් බස් එකට ගොඩ වෙලා මෙහෙම යනවා තියෙන්නේ. හැබැයි මේ යන අතරමැද තුල එයාලට වෙන දේවල්, ඒගොල්ලොන් දකින ලෝකය ඒගොල්ලන්ගේ භාෂාවෙන් ලියනවා. එතකොට ඒකේ දැන් උදාහරණයක් දෙන්න, ඒකේ බස් එකට ගොඩ වුණාම මේ දෙන්න ඔන්න ඒ බස් එකේ කොන්දොස්තර කියනවා මේ බස් එක ඔයාලට යන්න බෑ. එහෙනම් දැන් පොඩි උන්ට හරි ප්‍රශ්නයක්. බස් එක ජොහන්නස්බර්ග් වලට, ඔව් ඉතින් යනවා ජොහන්නස්බර්ග් වලට. එහෙනම් ඔයාලට යන්න බෑ. එතකොට ඇයි ප්‍රශ්නයක් දැන් පොඩි අයට? දැන් පොඩි අයට තේරෙන්නේ නැහැ. එතකොට තමයි කියන්නේ මේකේ සුදු අයට විතරයි යන්න පුළුවන්. අන්න දැන් දකුණු අප්‍රිකාව සහ අතුළු අප්‍රිකානු කලාපය වෙලාගත්
මේ වර්ණ බේදවාදය පිළිබඳ දැවැන්ත ප්‍රශ්නයක් සමාජ ආර්ථික සංස්කෘතිය දේශපාලනය වෙලාගත්ත දසගන්නාවත්තිස මේ දැවැන්ත ප්‍රශ්නයක් වාක්‍ය දෙකයි පොඩි පොඩි අවස්ථාවක වාක්‍ය දෙකයි තියෙන්නේ වාක්‍ය දෙකයි තියෙන්නේ ඉතින් ඕනනම් කෙනෙකුට ඒ වාක්‍ය දෙක අරගෙන ඒ සම්බන්ධයෙන් කරුණු හොයන්න පුළුවන් ඒක ඒකෙන් ඇනලයිස් කරන්න පුළුවන් අසමානතාවය කොයිතරම්ද කියන එක නමුත් පොත ඇතුලේ තියෙන මේ වාක්‍ය දෙක විතරයි ඊට පස්සේ මෙතන ආයේ යනවා එතකොට ආයේ තව අද්දකින් උඩ මොන දෙන්නේ එතකොට අන්න ඒ වගේ ඉතින් ඒක ඒ වගේ තමයි ඉතින් මම දන්නේ මම ඒක ශෛලියක් හැටියට මම පාවිච්චි කරනවා මේ පොත ඇතුලෙත් එහෙමයි මගේ පළවෙනි යොමුනව කතාව ඇතුලෙත් එහෙමයි ඉතින් නමුත් ඒක කොයිතරම් දුරට මගේ අදහස් මුදුන් පමුණු වෙලා තියෙනවද කියන එක ගැන ඉතින් මට කතා කරන්න අමාරුයි ඒක දැන් ඒ වගේම තමයි අපි මේ සියලු දේවල් අපි මේ ලේඛකයා සමග කතා කරනවා මෙහි මේ මේ කොහොමද මේක නිර්මාණය වෙන්නේ කියන එක හැබැයි එහි තියෙන අන්තර්ගතයත් එක්ක ඔබ කොයි විදිහද ඒක රස විඳින්නේ කියන එක ඔබට බාර දීලා තියෙනවා දැන් මේ මේ පොතේ එන මේ පොලිස් නිලධාරියාගේ චරිතය දැන් මට හිතෙනවා මේක පිළිබඳවත් අපිට සමාජ විවරණයක් එනවා අනිවාර්යයෙන්ම දැන් මේ කතාවේ ඇතුලේ පොලිස් නිලධාරියාට හදිසි ඒ කියන්නේ යාට දඬුවම් මාරුවක් ඇටියට පොලිසියේ සාධාරණ වැඩ කරන්න ගිහිලා වෙන දෙයක් එන විතරයි තියෙන හැබැයි ඒක ඉන්සිඩන්ට් එකක්. එතකොට ඒ ඉන්සිඩන්ට් එක කියවෙන්නේ මේ ළමයි දෙන්නගේ චරිත හරහා විතරයි. ඊට පස්සේ අධ්‍යාපන ක්‍රමය ගැන සාකච්ඡා කරන අධ්‍යාපන ක්‍රමයේ තියෙන අරුදය. ඒ කියන්නේ සාමාන්‍ය විභාග කේන්ද්‍රීය පාසල් අධ්‍යාපන ඇතුලේ ළමයින්ට වෙන අසාධාරණකම් සහ ළමයින්ට ළමයි හැටියට ගොඩනගෙන්න තියෙන ගැටලු කතා කරනවා. එතකොට තව පැත්තකින් සමාජ විසමතාවය කතා කරනවා. එතකොට මේ වගේ අර එක එක චරිත මේකට මුහු වෙන විදිහ වෙනස්. හැබැයි මතු පිටින් බලපුවහම මේක පොඩි ළමයි දෙන්නෙක්ගේ කතන්දරයක් විතරයි. ඉතින් ඕනනම් ඕන කෙනෙකුට අර වගේ ඉඟි ඔස්සේ මේකේ ගැඹුරක් කියවීමකට යන්නත් පුළුවන්. හොඳයි දැන් මේ මේ විදිහේ අවස්ථාවන් අපිට මේ විදිහේ නිර්මාණ එක්ක මේ ලැබෙන අවස්ථාවන් වලදී මට හිතෙනවා අපිට හොඳ විචාර කලාවකට යන්නට පුළුවන්. හැබැයි ලංකාවේ විචාර කලාව පිළිබඳ අර්බුද තියෙනව නේද? ඇත්තටම කේ දැන් මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. ඒ කියන්නේ දැන් මමත් ගොඩක් කලාවට පොත්පත් චිත්‍රපටි ගැන ਵਿਚාරය කරනවා. ඉතින් සමහර වෙලාවට දැන් මම නිර්මාණයක් කරනකොට ඒ නිර්මාණය මට ਵਿਚාරය කරන්න බැහැනේ. එතකොට ඉතින් ගොඩක් කලාවට නිර්මාණය ගැන කියන්න විතරයි පුළුවන්. එතකොට ඒ නමුත් දැන් මම අනික් අය ගොඩක් අයගේ පොත් ගැන එහෙම විචාරය කරනවා. එතකොට විචාරය ක්‍රමේ අර්බුදයක් කියන්නේ ගොඩක් කලාවට තියෙන එකක් දැන් අපිට පැරණිම විචාර මිනුම් දඬු ඔස්සේ නව සාහිත්‍ය කියවන්න පුළුවන්ද? නව චිත්‍රපටි ගැන කතා කරන්න පුළුවන්ද කියන ප්‍රශ්න එනවා. අනිත් පැත්තෙන් ඒ දේවල් කතා කරනකොට ඒ දේවල් දරා ගන්න ගොඩක් කලාවට අපේ නිර්මාණකරුවොත් පෙළඹිලා ඉන්නාමට අර සම්මාන උළෙලින් සම්මාන හම්බුණා මේකෙන් සම්මාන හම්බුණා ඒ නිසා මගේ එක ගැන ওই විදිහේ વિચાર කරන එකට මම මෙච්චර එකඟ නැහැ කියලා අතිශය පුද්ගලික තැන් වලට මේ વિચાર සහ නිර්මාණකරුවා අතර තියෙන සම්බන්ධය තල්ලු වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා මේ යම් යම් ඒ කියන්නේ ප්‍රවණතා මම නම් ටිකක් සාධනීය තමයි බලන්නේ මොකද එකක් පැරණි යථාර්ථවාදී රීතිය වෙනුවට මනෝ විශ්ලේෂණය පශ්චාත් නූතනවාදය පශ්චාත් මාක්ස්වාදය මේ වගේ ව්‍යුහවාදය මේ වගේ දේවල් එක්ක විචාරය කරන ඒ දේවල් හදාරන අලුත් પરම්පරාව බිහි වෙලා ඉනවා හැබැයි ප්‍රශ්නේ තියෙන ගොඩක් වෙලාවට ඒ විචාර සම්ප්‍රදායන් අර හුදෙක් කල්ලි කණ්ඩායම් වාදී මේ විෂය දන්න එහෙම අය නිකන් කාලා බීලා කතා බහ කරන තැනකට මේක ලඟු වෙලා තියෙනවා. ඒ තරමින් සමාජගත වෙලා නැහැ. ඒ ගැටලුව තියෙනවා. ඔතන තමයි මේ ਵਿਚාරයේ අර්බුදයේ තියෙන්නේ මං හිතන්නේ මේ ඒකෙදී අපි නිර්මාණකරුවෝ හැටියටත් ਵਿਚාරකයෝ හැටියටත් මේ සංවාදයේ කතිකාව මේ ගැටීම් ඔස්සේම තමයි ඒක පෝෂණය වෙන්නේ ඇත්තටම. ඉතින් දැනට ඔය විදිහට යයි. නමුත් මං හිතනවා යම් තැනකද අපිට තල්ලු වෙලා යයි ටිකක් මට තියෙන සාමාන්‍යයෙන් සම්බන්ධ ටිකක් සුබවාදී බලාපොරොත්තු වෙනවා. ආකල්පයක්. හොඳයි. සැප්තැම්බර්යත් එනවා. ඉතින් මේ දවස්වල පොත් කඳු ගොඩ ගැහෙනවා. දැන් මේ ගොඩ ගැහෙන පොත් කඳු තරමටම අපි අය කියවනවද? ඒක නම් ඇත්තටම ගැටලුවක් තමයි. මොකද මේ ගොඩක් වෙලාවට අපි දකිනවා. ඒ කියන්නේ මම දැන් අපි පොත් ප්‍රකාශකයෝගේ අත්දැකීම් ගත්තා වුණත් මොකද අපි ටිකක් ළඟින් ගොඩක් අය ආශ්‍රය කරන නිසා කියන එකක් තමයි මේ පොත් විකිණෙනවා. සමහරලාට හැබැයි නවකතා කෙටි කතාවත් නෙමෙයි ගොඩක් ලාට එක්සර්සයිස් පොත් එහෙම දේවලුත් විකිනේනවා වැඩිපුර විකිනේන්නේ ඒව ඇත්තටම ඊට පස්සේ මේ නමුත්
අපි ජීවිතවල සංස්කෘතික වශයෙන් තියෙන වෙනස්කම් ඒගොල්ලෝ එහෙම කියවනවා නම් ඒගොල්ලෝ ඒ බෙන් ජීවිතේ උකහාගන්නේ මොනවද? එතකොට එහෙම උකහාගෙන ඒගොල්ලන්ගේ ජීවිත වෙනස් වෙලා තියෙනවද කියන එකේදී නම් අපිට එහෙම ලොකු වෙනසක් දකින්න හම්බෙලා නැහැ. හැබැයි එතනදී අනිත් පැත්තෙන් අපිට හිතන කාරණයක් තමයි දැන් සමාජයේ වෙනත් අවඩක් කරන්නේ නැතු අඩුම ගානේ වෙන අනවශ්‍ය දේවල් ගන්න නැතු පොතක් අරන් ගිහිල්ලා ලයිබ්‍රරි තියෙන එක හොඳයි මං කියන්නේ. ඒක සුභවාදී තත්ත්වයක්. නිකන් වෙන නිකන් ඒ කියන්නේ අර බජාරකේ භාෂාවෙන් කියවනවා නම් නිකන් කුඩු ගහනට වඩා නිකන් පොත් ගන්න එක හොඳයිනේ. අන්න ඒ වගේ. ඒ කියන්නේ ඒ නිසා මේ ෆැෂන් එකට හරි, ඒ කියන්නේ වෙන මොකක් හරි එකක් ෆැෂන් එකක් නොවි පොත් ගන්න එක ෆැෂන් එකක් වුණාට කමක් නැහැ. කියන තැන තමයි මම ඉන්නේ ඉතින්. ඒ නිසා අපිට යන්නේ නැහැ ඒක. අනිවාර්යෙන්. අඩුම ගානේ එයා කියවෙන තුනට දරුවෙක් හරි කියවයි. සහ මං හිතන්නේ එහෙම තියෙනකොට තව ෘජිකත්වයක් තියෙන කෙනෙක් ගෙදරට ආවත් සමහරවිට ඒකෙන් ඵල ප්‍රයෝජන ගන්නට පුළුවන්. හොඳයි, එක ළඟට දෙක නෙවෙයි මේ කෘතිය පිළිබඳව අපි අද දවසේදී කතා කළේ. මේ යෝන්නව කතාව පිළිබඳවයි කතා කළේ. ප්‍රියන්නාර විජේ බණ්ඩාර විසින් රචනා කරන ලද, ඒ වගේම අපි ඔහු පිළිබඳව අපිට වෙනත් ආකාරයකින් හඳුන්වනවා නම් ඔහු ප්‍රවීණ ලේඛකයෙක්, ඒ වගේම ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙක්, ඒ වගේම විචාරකයෙක්. ඒ පැත්තනොත් අපිට හඳුන්වන්න පුළුවන්. ඒ වගේම තමයි සාමාන්‍යයෙන් අර මේ අර හතු පිපෙනවා වගේ නිර්මාණ එලිට දාන්නෙත් නැහැ ඔබ. කල්යල් බලලා සෑහෙන කාලයක් අරගෙන බොහොම පරිස්සමෙන් ලියලා තමයි දෙයක් එලියට දාන්නේ. ඒ නිසා මේ යෝන් නවකතාව පිළිබඳව ඔබ දරන අදහස ගැන ඔබට කියවලම දැනගන්න පුළුවන් කොතනටද ඔබ එන්නේ කියන එක. අපි ආරාධනා කරනවා මේ එක ළඟට දෙක නෙවෙයි මේ යෝන් නවකතාව පිළිබඳවත් ඔබ කියවලා ඔබ තීරණය කරන්න මෙහි තියෙන තත්ත්වය පිළිබඳව. ස්තුතිවන්ත වෙනවා අද දවසේ ප්‍රියන්ට, අද අපේ වැඩසටහනට පැමිණියාට. ඒ වගේම ඔබේ තවත් නිර්මාණ ගණනාවක් ගැන අපි කතා නොකළ ඉදිරියට ඒ සම්බන්ධෙනුත් අපි මැදිරිය අපි ඉඩකඩ සලසා දෙනවා. ඒ නිර්මාණ ගැනත් අපි කතා කරමු. එහෙමනම් අදට අපි කතා කරන පොත් වැඩසටහනින් සමගෙන යනවා. සුබ දවසක්.